සමහරව චිත්‍රපට ඉතිහාසයේ මතක් කරලා තියෙන එක කාරණාවක් වෙනවා. මේ චිත්‍රපටේ අපට අමතක කරන්නට පුළුවන්. හැබැයි මේ චිත්‍රපටේ මොකද්ද හේතුවක් නිසා යම් යම් දේවල් මතක් කරනවා. බලන්න මේ ගීතේ අපිට පොසොන් කාලයේ එනකොටම මෙන්න මේ අපූර්ව ගීතය ඔබේ මතකයට ඔබට ඇහෙන්නට සලස්වන. මල් සුගන්ධේ, ජම් සුගන්ධේ, සිල් සුගන්ධේ පාරේ. දැන් මේ ගීතය ඇතුළත් වන චිත්‍රපටය මොකක්ද කියලා ඇහුවොත් බොහෝ දෙනෙකුට මතක නැතුව ඇති. හැබැයි ගීතය ඇතුළත් වුණේ කිංකිණි පාද කියන චිත්‍රපටය. මේ ඩග්ලස් කොතලාවල අධ්‍යක්ෂණය කරපු එකම චිත්‍රපටය. ඕනිපද වූ අධ්‍යක්ෂණය කරපු එකම චිත්‍රපටය. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ සීතා කියලා නැටුම් ගුරුවරයා. රංගපෑවේ ඒ අවධියේ මෙරට වේදිකාවේ සිටාම දක්ෂතම රූපණවේදිනියක වූ ප්‍රේමා ගණේකොඩ. ඇය නැටුම් ඉගෙන ගැනීමට යන නිවසේ රංජිත් කියලා තරුණයෙක් ඉන්නවා. රංජිත් වික්‍රමබෝගඩ. කොහොම වුණත් මේ ප්‍රේම සම්බන්ධය දුරදිග ගිහිල්ලා සීතා ගැප් ගන්නවා. රංජිත් විදේශගත වෙනවා. අතරමං වන සීතාට ජීවත් වන්නට සිදුවන්නේ ක්ලබ් එකක ඩාන්සර් කෙනෙක් හැටියට. ඇත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගන්නවා සිරිල් කියන ටැක්සි ඩ්‍රයිවර්. ඒ චරිත රංගපෑවේ කිත්සිරි පෙරේරා. කොහොම වුණත් සිරිල් බොහොම වැදගත් ගුණ යහපත් ලන්දාරියෙක්. එයා ඇගේ අතීතය අමතකලා ඇව විවාහ කරගන්න උත්සාහ කරනවා. කොහොම වුණත් ක්ලබ් එකේ අයිතිකාරෝ ප්ලෑන් කරනවා විශාල රොබරියක් දෙන්න. මේ රොබරියට භාවිතා වෙන්නේ සිරිල්ගේ ටැක්සිය. පොලිසිය සම්පූර්ණයෙන් සැක කරන්නේ සිරිල්ව. හැබැයි සැබෑහවරු හඳුනා ගන්නත් පොලිසියට හැකි වෙනවා. අන්තිමට සිරිල් සීතාව කසාද බඳිනවා. මේක තමයි කතාන්තරය. කිංකිණි පාදයයි නම් කර තිබුණත් මෙහි ඇත්තේ නටන දෙපාගෙන කියන කතාවක් නොවේ. ටැක්සියක ක්ලච් පැඩලයත් බ්‍රේක් පැඩලය හා ඇක්සලරේටරයත් අතර මාරුවන රියදුරුගේ දෙපා පිළිබඳ කතාව කියයි. ජයවිලාල් විලේකොඩ මේ චිත්‍රපටය ගැන 1966 ජූනි මාසේ 29 විචාරයේදී සඳහන් කොට තිබුණා. කොහොම වුණත් චිත්‍රපටයේ කිත්සිරි පෙරේරාගේ රඟපෑම ඉතාම මතක හිටින රඟපෑම. ඒ වගේම අතුරු චරිතයක් වෙච්ච රඟපෑවා චුට්ටා කියලා නවනන්දන විජේසිංහ. මේ චිත්‍රපටයට දායක වෙච්ච බහුතරය ඒ අවධියේ වේදිකාවෙන් නමක් දෙන පිරිස කෙනක අපට පේන කරුණා. චිත්‍රපටයේ නිපද වූයේ අධ්‍යක්ෂණය කළේ කතාව ඩග්ලස් කොතලාවලගෙන්. දෙබස්සා තිරචනය නිහාල් ඒ ජයසිංහගෙන්. කැමරාව එම්.ඩී. සුමනසේකරගෙන්. සංගීත අධ්‍යක්ෂණය කළේ පී.එල්.ඒ. සෝමපාල. චිත්‍රපටයට ගීත පහක් ඇතුළත්ව තිබුණා. ඇන්ජලින ලැනරෝල් නැතහොත් ඇන්ජලින් ගුණතිලක ගායනා කළා නිහාල් ඒ ජයසිංහ රචනා කරපු දුර ඈත පටන් ආමි කියන ගීතය. මෛරින් බෙග් ලෝලිත රාජපක්ෂ සහ ඩබ්ලු ප්‍රේමරත්න ගායනා කළා කරුණාරත්න අභිෂේකරන් රචනා කරපු ජීවිතේ පෙරලෙන රෝදකී කියන ගීතය. කරුණාරත්න අභිෂේකරන් රචනා කරපු ජ්‍යෝති එච්.ආර්. ජ්‍යෝතිපාල සහ ලෝලිත රාජපක්ෂ ගායනා කරපු ගීතය අද එළිවිලා රෑවිලා කියන ගීතය. නිහල්ලේ ජයසිංහ රචනා කළා ඇන්ජලින් ද ලැනරෝල් ගායනා කරපු පෑදේ පෑදේ ගීරස පෑදේ කියන ගීතය. නිහල්ලේ ජයසිංහගේ රචනා කළා මොහදින් බෙග් සුජාතා පෙරේරා නැතහොත් සුජාතා තනයි ගාන කරපු මල් සුගන්ධේ ගම් සුගන්ධේ කියන මේ චිත්‍රපටේ කිත්සිරි පෙරේරා, ටෝනි රණසිංහ, ප්‍රේමා ගණේගොඩ, වික්‍රම බෝගොඩ, නවනන්දන විජේසිංහ, සේනාධීර රූපසිංහ, පියදාස විජේකෝන්, මාක්ස් පෙරේරා, එච්.ආර්. ප්‍රේමසාර, එම්.බී. බාලන්, ඒ නාදන්, ලිලියන් එදිරිසිංහ, රිචඩ් ඇල්බර්ට්, දෙනවක හාමිනේ, ලොයිඩ් වාකිස්ට, මානෙල් පෙරේරා, ප්‍රේමණී ගුණරත්න, ඇලෝෂියස් පෙරේරා ආදීන් චරිත නිරූපණය කළා. මානෙල් පෙරේරා කියන්නේ පසු කාලයක මානෙල් පොන්නම් පෙරම නැතව අශෝක පොන්නම් පෙරම මහතාගේ අපේ ජනප්‍රිය නළුව අශෝක පොන්නම් පෙරම මහතාගේ භාර්යාව. කොහොම වුණත් කිංගිණි පාදේ කොයි හැටද අර මල් සුගන්ධයේ ගීතේ නම් සර්වකාලීනයි.